ජනාධිපති වපුඩිය පිටින් ජනතාව අවතලා සමගි ජනබල වේගයෙන් විශාල ප්‍රහාරයක් එල්ල කරනවා ඔබතුමාට නැගිටින්න බැරි වෙන්නම ගන්නුනේ නෑ සාමාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආතතියට පත් වුණාම ඔහු මැතිවරණයක් ජයග්‍රහණය කරන්නේ නැහැ කියලා ඔහු තේරුම් ගත්තම ඔහුගේ හැසිරීම ওই විදිහමයි ඔබ ඉදිරි පරණ ඔහුගේ කතා ආරම්භ බලන්න ඔහු කවදාවත් ওই විදිහට කතා කරලා නැහැ ඒකට හේතුව ඔහු ඉතාමත් නිවිච්ච නායකයෙක් විදිහට තමයි රටේ මිනිස්සු දැකලා තියෙන්නේ හැබැයි දැන් ඔහු ඇත්තටම ඔහු විශාල ආතතියක ඉන්නේ මොකද ඔහු දන්නවා ඔහුට පොට්ට පොහට්ටුවෙත් දැන් කට්ටිය කැඩිලා ඔහුගෙන් ඈත් වේගර යනවා වගේ ඔවුන් වෙනම ගමනක් යනවා වගේ තේරෙනවා ඔහු දන්නවා මහ පොළොවේ යථාර්ථය මොකද්ද කියලා ඉතින් කුලියාපිටිය කියලා කියන්නේ මම දැක්කා ඊයේ කුලියාපිටියෙන් ජයග්‍රහණය කරනවා කියලා අකිල විරාජ් මැතිතුමා කියනවා කුලියාපිටියේ විතරක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතරක් ඉන්නවා අශෝක අබේසිංහ නලින් බණ්ඩාර තුෂාර ඉඳුනිල් සහ ජේසී අලවතුවල ඉතින් එවැනි මන්ත්‍රීවරුන් වැඩිම ප්‍රමාණයක් සමගි ජන බලවේගයෙන් ඉන්න අවස්ථාවක අකිල විරාජ් මැතිතුමා එවැනි ප්‍රකාශ කිරීමත් විහිළුවක් ඒ කෙසේ වෙතත් ඉතින් ඔච්චර දැන් අපේ පක්ෂයට රනිල් වික්‍රමසිංහ ඔය තරම් පහර එල්ල කරන ඔය නායකයාටනේ ප්‍රහාර එල්ල කරන්නේ ඒකෙන් තේරෙනවා මොනතරම් මම හැම අවස්ථාවකින් මේ ලෝකේ රනිල් වික්‍රමසිංහ වෛර කරන පුද්ගලයෙක් ඉන්නෝ නම් ඒ සජිත් ප්‍රේමදාස සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක තියෙන පෞද්ගලික වෛරය තමයි ඔහු ස්ටේජ් එකක් උඩ මේ කතා කරේ ඒ වගේම තමයි ඔහු කියලා තියෙනවා සමගි ජන බලවේගයේ කට්ටියට අත් වෙලා තියෙන ඉරණම කියලා අපේ පැත්තේ කට්ටියට අත් වෙලා තියෙන ඉරණම ගැන ඔබතුමා කතා කරන කලින් අපේ ඇතුලේ සියලුම කට්ටිය තාමත් සමගියෙන් එකිනෙකත් එක්ක අන්වන අවබෝධතාවයෙන් වැඩ කරගෙන යනවා බබාන ඔබතුමාගේ ස්ටේජ් එකේ කතාවක් දුන්නේ නැහැ කියලා කවුද නවීන් දිසානායක මැතිතුමා ට්විටර් පණිවිඩයක් එක්ස් පණිවිඩයක් පවා දාලා තියෙනවා ඉතින් පළවෙනියටම අඩුම ගණන් ඔය ඉතුරු වෙලා ඉන්න කට්ටියවත් ආරක්ෂා කරගන්න ඒ මිනිසුන්ටවත් වටිනාකමක් දෙන්න. දැන් ඊයේ රැස්වීමට හරින් ප්‍රනාන්දුට ආරාධනා කරලා තිබ්බේ නෑ අකිලයි අය ඊළඟ මේ නායකත්වයට රණ්ඩු වෙන හින්දා ඊළඟට නවීන් දිසානායකට කතාවක් දීලා තිබ්බේ නෑ ඌ ස්ටේජ් එකෙන් බැහැලා ගිහින් තිනවා. ඉතින් ඒ වගේ ඉන්නේ 3-4 දෙනයිනේ. ඉතින් ඉන්න 3-4 දෙනාටවත් අවස්ථාවක් දෙන්න තුව මොන කතාවද? එක අවස්ථාව දුන්න එක සම්පූර්ණ බොරු කතාවක් දැන් ඊයේ කිව්වේ හර්ෂ ඇමතුමාකට පිළිතුරු ලබා දීලා තිනවා හර්ෂ ඇමතුමා ඉල්ලුවලු IMF එකත් එක්ක කතා කරන්න කියලා ජනාධිපතිතුමා ප්‍රසිද්ධ වේදිකාවේ ජනතාව ඉස්සරහා කියනවා හැබැයි හර්ෂ ඇමතුමා එහෙම කතාවක් කිව්වේ නැහැ කියන එක හර්ෂ ඇමතුමා පැහැදිලිව ඊයේ මාධ්‍යවලට ප්‍රකාශ කරා එහෙම මෙහෙම කිසිම මේ ඔහු කියලා තියෙන්නේ ඔබතුමා තව මාස කිහිපයක් ජනාධිපති ධූරයේ ඉන්නේ ඔබතුමා ගන්න තීරණ අන්තිමට බලපාන්න පුළුවන් ඊළඟට එන ජනාධිපතිට ඒ හින්දා ඒ නිසාම තමයි අපි මේ වෙලාවේ ප්‍රතික්ෂේප පවා කරලා තියෙන්නේ මොකද ඔහුට අවශ්‍ය වෙන්නේ එක මේසෙ තියාගෙන අපේ පක්ෂියත් ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂියත් ඔක්කොම ටික එක තියාගෙන IMF එකත් එක කතා කරලා මොන තීරණයක් ගත්තත් අවසානයේ ඒ තීරණ වලට වෙන අතුරු ප්‍රතිඵලයන් වලට ඊළඟ සැරේ ජනාධිපතිට තමයි මුණ දෙන්න සිද්ධ වෙන්නේ. එතකොට මේ පක්ෂ දෙකෙන් දෙකටම ඔහුට චෝදනා එල්ල කරන්න පුළුවන්. මම තනියෙන් කරපු වැඩක් නෙමෙයි මේගොල්ලෝ ඔක්කොම එකඟ වුණා මේ වැඩේට. ඒ නිසා ඉතින් දැන් හැමෝම මේකට මුණ දෙන්න සිද්ධ වෙනවා කියලා ඔහු ගන්න ඕනෑම තීරණයකට අපිටත් එතකොට අපේ කරේ ගහන්න ඔය හදන්නේ. ඒ නිසා තමයි අපි පැහැදිලිව කියලා තියෙන්නේ. එතුමගේ ආරාධනවල ඕනේ IMF කර එකපාරකුත් සජිත් ප්‍රේමදාස අපේ අනාගත ජනාධිපති වර්තමාන විපක්ෂ නායකතුමා IMF එකත් එක්ක සාකච්ඡා කරලා එළියට ඇවිල්ලා ඕන එක එකඟුනේ මොනවාද එකඟුනේ නැත්තේ මොනවාද කියන එක පැහැදිලිව කතා කරා. දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේ අවස්ථාව වුණා තෝරන වෙලාවක රටේ විපක්ෂ නායක ඒක ප්‍රොටෝකෝල් එකේ තියෙන විදිහට IMF එකත් එක්ක කතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකට ජනාධිපතිතුමා මැදිහත් විය යුතු නැහැ. දැන් ඊයේ වෙද්දී ඕමාගමට එක මිනිත කාන්තාවද ඉතින් අපෙත් එහෙම තමයිනේ දැන් ඒගොල්ලන්ගේ පළවෙනිට තිබ්බ මහනුවර රැස්වීම තිබ්බා ඒකට වඩා විශාල කාන්තා ප්‍රමාණයක් ඇවිල්ලා අපේ රැස්වීම තිබ්බා ඒ රැස්වීම අපිට මහනුවර තියෙන ආසන 10න් හැම ආසනයකින්ම 1000 ගානේ මේ කාන්තාව පැමිණියා අපි කිසිම තැනකින් පිටින් කිසිම තැනකින් කාන්තාව ගේන්නේ අපි අපිව රවට්ටගෙන වැඩක් නැහැ ඔලුගෙඩි ටික නිකන් රට වටේ කාන්තාව ගෙනලා ඉඳවලා ඔලුගෙඩි වලට කතා කරලා වැඩක් නැහැ අපි ඒ කතා කරේ අපේම සමගි ජන බලවේගයේ සමික වනිතා බලවේගයේ ඒ අදිස්ත්‍රික්කේ ඉන්න කාන්තාව දැන් බලන්නකෝ ගාල්ල රැස්වීමත් ওই විදිහටම අතිසාර්ථකව අපි ඉෂ්ට කරනවා මෙහෙමයි ඔය මොන දේ වුණත් අවසානයේ ඡන්ද පෙට්ටියට වැටෙන ඡන්ද ප්‍රමාණය අනුව තමයි ඊළඟ ජනාධිපති හෝ ඊළඟ පාර්ලිමේන්තුව තේරෙන්නේ
එතකොට ඔය කාන්තාවන් කොයි තැනට කොයි විදිහට රොක්කුණත් අවසාන තීරණය ඡන්ද කිම්ම තමයි බලා ගන්න පුළුවන්. ඒ හින්දා අපි ඉවසීමෙන් බලාගෙන ඉමු මැතිවරණයකින් පස්සේ මොකද වෙන්නේ කියලා. මොකද මේ සෝෂල් මීඩියා වල කොච්චර කමෙන්ට් දාගෙන දැඟලුවත් මහ පොළවේ යථාර්ථය මොකද්ද කියලා අපි මහ පොළවේ වැඩ කරන ප්‍රාදේශීය මට්ටමින්ම වැඩ කරන උදවියින්ද අපිට පේනවා. දැන් මම මේ දවස් ටිකේම මගේ කඩුවේ ආසනේ අතිශය ඡන්ද මධ්‍යස්ථාන ප්‍රමාණයට කාන්තාවන් මුණ ගැහෙන්න යනවා. මම ඒක කාලෙක තිස්සේ ඉඳන් ආසනය ඇතුලේ කරගෙන යනවා. දැන් ඒක නැවතත් අලුත් මුහුණුවරකින් කරගෙන දැන් මම අවුරුදු දෙකක් තිස්සේ ඔය රැස්වීම අපි ඔය මේ මේ තැන් තැන් වල මේ මොකද්ද දැන් සාමාන්‍යයෙන් අපි අපි ෂෝ එකට දේවල් කරේ නැති වුණාට ඔය තැන් තැන් වල නිමගවල් වල බඩ ගාගෙන ලයිට් කණු වල බඩ ගාගෙන කාන්තාව බැනර් මේ පෝස්ටර් අලවනවා පිරිමි කෙනෙක් පැත්තක ඉඳගෙන ඒකේ ෆොටෝ එක ගන්නවා දැන් හරිද හරිද කියලා අරගොල්ලෝ අහලිවලා ඉනිමගෙන් බහිනවා. ඒ වගේ දේවල් අපි කරන්නේ අපි කාන්තාවන්ව පාවිච්චියට ගන්න නැහැ. කාන්තාවන් ඉන්න ඕනේ ඒ රැස්වීම වලට ඇවිල්ලා අපේ පණිවිඩේ ගමට ගෙනියලා ජනතාව හරි බුද්ධිමත් වැදගත් විදිහට මේ දේශපාලනය කරන්න. නැතුව හැම අවස්ථාවෙම ඔය දේශපාලන පක්ෂ කරේ 88 89 කාලේ තරුණය පාවිච්චි කරගෙන රට ඇතුලේ විශාල කෝලහලයක් ඇති කරලා අහිංසක මිනිස්සු අවසානයේ ජීවිතෙන් සමුදුන්නා. දැන් මේ අලුත් සෙල්ලම තමයි කාන්තාවන් පාවිච්චි කරගන්නවා. අපි කාන්තාවන් කවදාවත් පාවිච්චි කරගන්නේ නැහැ. කාන්තාවන් ඉන්නේ මේ පණිවිඩය රට ඇතුළට ගෙනියලා ඉවරලා ගම ඇතුළට ගෙනියලා රට ඇතුලේ අභිමානවත් ශිෂ්ට සම්පන්න කාන්තා සමූහයක් හදන්න තමයි කාන්තාව ඉන්නේ. ඉතින් ඒ හින්දා අපේ කාන්තාවන් ඉතාමත් අභිමානයෙන් ශිෂ්ටත්වයෙන් ඉතාමත් ධෛර්යයෙන් මේ වැඩ කටයුතු ටික කරන් යනවා. අපිට අපිට ඔය මේ ලයිට් කණු වස්සේ මේ ලයිට් කණු වල එතකොට ඉරිමන මගවල් වල බඩ ගන්න අපිට පිරිමි ඉන්නවා. ඒ පිරිමි ඒ වැඩ ටික කරගෙන යනවා. කාන්තාව ඉන්නවා අපේ ගම් මට්ටමේ තියෙන ඒ සාකච්ඡා සමිති හදලා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් කරන්න කාන්තාව වෙනුවෙන් වැඩසටහන් කරන්න අපිට කාන්තාව ඉන්නවා. ඉතින් ඇත්තටම බිම් මට්ටමේ යනකොට ඇවිදගෙන යනකොට දැන් අපි අවුරුදු දෙකක් තිස්සේ මේ වැඩසටහන් ගම් මට්ටමේ කර අපි ඔය එක එක තැන්වල චූරි රැස්වීමත් තැන් තැන්වල මේ ෆොටෝෂොප් කරලා තව පින්තූර දාලිවර වෙලා ලොකුවට ෆේස්බුක් රංගනයක් කරේ නැහැ. ඡන්ද කාලෙට ඡන්ද ලං වෙනකොට තමයි ඉනුසුම වැඩි වෙන්නේ. මුහුද හත්ගව්වක් තියාගෙන දැන් අමුඩ ගහලා හරියන්නේ නැහැ. අපි ඡන්ද ලං වෙනකොට රැල්ල කොහෙටද කැරකෙන්නේ කියලා බලමු. ඔය විදිහෙම ඔබට මතකයිනේ 2019 ජනාධිපතිවරණේ සජිත් ප්‍රේමදාස හිටියේ ගෝඨාභය රාජපක්ෂට වඩා ඉහළින් ප්‍රතිශතයකින්. හැබැයි ඡන්දේ පටන් ගත්තම ඒක අනික් පැත්ත පෙරළුණා. ඉතින් ඒ හින්දා දැන් තියෙන රැලි කොයිතරම් දුරට මේ දිගටම පවත්වාගෙන යා හැකිද? එතකොට මේ ඡන්දයක් වෙන ලං වෙනකොට මිනිසුන්ගේ සිතුම් පැතුම් කොහොමද වෙනස් වෙන්නේ? දැන් මේනකොට 40%ක් තවමත් undecided එහෙම නැත්නම් තීරණය කරපු නැති ප්‍රජාවක් ඉන්නවා. මේ කට්ටිය මොන විදිය තීරණයක් ඉස්සරහට ගනිද? මේ ඔක්කොම අපි දිහා බලලා තමයි ඔය සියලු දේ තීරණය වෙන්නේ. නෑ දැන් ඒගොල්ලන් අවලංගු කාසි පමණයි. බැසිල් රාජපක්ෂ වුණත් මේ ආවේ ඒගොල්ලන් ඊළඟ කැම්පේන් එක හදාගන්න වැඩ කටයුතු කරන්න. ඔබ දන්නවා ගම්වල ඔය ගොඩාක් ජනතා විමුක්ති පෙරමුණට හැරිලා ඉන්නේ ගොඩාක් අය බහුතරයක් ගියසරේ පොදුජන පෙරමුණට ඡන්ද දීලා අපේක්ෂා භංගත්වයට පත් වෙච්ච උදවිය. හැබැයි පාරම්පරික පොදුජන පෙරමුණට සම්බන්ධ වෙලා මහින්ද රාජපක්ෂට එතනින් එහාට කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාරම්පරිකව එක්කව වෙච්ච මිනිස්සු ගේ ඒ තියෙන ඇඟේ තියෙන මේ පාරම්පරික දේශපාලන මතය නැවත වාරයක් ඉස්මතු වෙනවා. ඒ නැවතත් ඒගොල්ලන් තවත් මොකක් හරි මුහුණුවරකින් ආපු ගමන්. ඒක සාමාන්‍ය දෙයක්. මිනිස්සු 100%ක් වෙනස් වෙලා කියන එක මම පිළිගන්නේ. ඒක ඡන්දෙකින්ම තමයි බලාගන්න. මිනිස්සු වෙනස් වෙලා ඇති. හැබැයි මිනිස්සු වෙනස් වෙලා ඇති. දැන් මම හැම වෙලාවම කරන උදාහරණයක් තමයි මම හැම වෙලාවම ගන්න උදාහරණයක්. දැන් ඔබ ගන්නකෝ ඔය ටියුෂන් ක්ලාස් එකක. එහෙම නැත්නම් ස්කෝල් එක. නවයෝන් ලස්සන තරුණ ළමෙක් පිරිමි ළමෙක් ඉන්නවා. මේ ළමයාට ඈත ඉඳන් ආදරය කරන ගෑනු ළමෙක්. හරිද? ඈත ඉඳන් ආදරය කරනවා ගෑනු ළමයෙක් මේ නවයෝන් තරුණයාට. ඉතින් මේ ළමයා දිහා ඈතින් බලාගෙන තමයි ආදරය කරන්නේ. ආශ්‍රය කරන්න පටන් ගන්නෑ නෑ තාම. වටපිටාවේ කට්ටිය අම්මලා තාත්තලා වැඩි හිටියෝ කියනවා එපා මෙයාගේ පස්සෙන් යන්න එපා. මෙයා හොඳ ළමයෙක් නෙවෙයි. මේ පිරිමි ළමයාත් එක්ක එහෙම සම්බන්ධකම පවත්වන්න සුදුසු කෙනෙක් නෙවෙයි. මෙයා රැවටිලිකාරය. එහෙම කියද්දි කියද්දි තව තවත් හිතුවක්කාරයි. ඇයි? ඒ ගෑනු ළමයා තව තවත් හිතුවක්කාර වෙනවා. මොකද? අර තියෙන ආකර්ෂණය නිසා. කියන්න කියන්න තමයි හිතුවක්කාරකම් වැඩි වෙන්නේ. ඊළඟට ඊට පස්සේ ටිකක් කල් යනකොට යාළු වෙනවා. යාළු වුණාට පස්සේ තමයි මේ ඈතින් ආදරය කරපු පුද්ගලයාගේ ඇත්ත ස්වරූපය පේන්න ගන්න. එතකොට ඊට පස්සේ ගුටි කාගෙන බැනුම් අහගෙන ඔහොම ඉන්නවා ටික කාලයක් යනකොට මෙයා හරි කෙනා නෙමෙයි කියලා දැනගත්තම අයින් වෙනවා. සමහර ගෑනු ළමයි ඉන්නවා දිගටම ලැජ්ජාවටත් එක්ක දැන් අර වටේම සමාජයේ කිව්වනේ මේක කරන්න එපා කියලා. ඉතින් ලැජ්ජාවටත් එක්ක ඒ පුද්ගලයාත් එක්ක දිගටම ඉන්නවා. සමහරක් කට්ටිය ඉන්නවා ගුටි කාගෙන කසාදත් බදලා ඉන්නවා. දැන් ඕකම ගන්න දේශපාලනයට. ඕකම ගමු අපි පොදුජන පෙරමුණට.
පොදුජන පෙරමුණට ඈත ඉඳන් ඒ පෙම්වතා තමයි ඈත හිටපු ගෝඨාභය රාජපක්ෂ. පෙම්වතියෝ ටික තමයි එයාට ඡන්දෙ දෙන්න ඈත ඉඳන් එයාට ආදරය කරපු කට්ටිය. ඈත ඉඳන් මාර මිනිස්සෙක් කියලා හිතාගෙන අපි ඒ දවස්වල වටපිටාවේ ඉඳලා වැඩි හිටියෝ විදිහට යාළුවෝ විදිහට මේක හරියන වැඩක් නෙවෙයි කියලා කියපු කට්ටිය තමයි අපි. ඊට පස්සේ ඈත ඉඳන් ඔන්න ආදරය කරන්න ගත්තා. ඊට පස්සේ යාළුවුණා. යාළුවුණාට පස්සේ තේරුණා මේක හරියන මගුලක් නෙවෙයි කියලා තරහ වුණා. ආදරයත් වෛරයත් අතර හීන් කෙන්දක් වගේනේ තියෙන්නේ. තරහ වෙච්ච කට්ටිය ඔක්කොම දැන් වෙනත් පිරිමි ළමෙක් දැන් ඒ හා සමානම එක්කනේ තෝරගෙන තියෙනවා. හරිද? එළියට ගියපු එළියට යන්නේ නැතුව තාම රැඳිලා ඉන්න කට්ටිය තමයි පොහොට්ටු තවමත් ඔය වැදගෙන ඉන්න සෙට් එක. ඒතර ගුටි කකායේ බැඳලා ඉන්න කට්ටිය තමයි කවදාවත් ජීවිතේට එයාව අතාරින්න නැති කට්ටිය. ඉතින් මේකම ඔය පොහොට්ටු එක දේශපාලනයට සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට ගත්තොත් ඒක පැහැදිලිව තේරුම් ගන්න. ඒ හින්දා ඈත ඉඳන් දන්නේ නැති මිනිස්සුන්ට ඕනවට එදී ආදරය කරන්න යන්න එපා. ලං වෙලා ආශ්‍රය කරනකොට තමයි යාගේ ඔක්කොම දේවල් ටික එළියට එන්නේ. තේරෙන්නේ මේ මිනිස්සු මේ ඈත ඉන්න වීරයා නෙමෙයි කියලා. ඉතින් ඕකට කාටත් පොදුයි. ඒ නිසා මම ජනතා විමුක්ති පෙරමුණටත් කියනවා ආයසරයක් එදාර වැඩි හිටියෝ ගෝඨාභය රාජපක්ෂට එළිය හිටපු වැඩි හිටියෝ කිව්වනේ අර පෙම්වතා දිහා බලන් ඈත ඉඳන් ලව් කරන කෙල්ලට ඕක කරන්න එපා අමාරු වැටේ කියලා. ඒ විදිහටම නැවතත් අපි වැඩි හිටියෝ විදිහට අපි ඈත ඉඳන් බලාගෙන ඉන්න ඒ විදිහට කියන ඔය ජනතා විමුක්ති පෙරමුණේ ඈත ඉන්න ඔය පෙම්වතාට ආදරය කරන ඔය අහිංසක ගෑනු ළමයි ටිකට සහ පිරිමි ළමයි ටිකට ඕකත් අරකම තමයි ලං වෙලා ආශ්‍රය කරලා බලන්න කැමති නම් ඊට පස්සේ ඉතින් අන්තිමට ආදරයත් වෛරයත් අතර හීන් කෙන්දක් අන්තිමට එළියට බැහැලිවර වෙලා අන්තිමට ගුටි කාලා තමයි අර පිරිමි ළමයට යන්න වෙන්නේ ගෝඨාභය රාජපක්ෂට වුණා වගේ. ඕක තමයි ඇත්ත කතන්දරේ. අපි හැම අවස්ථාවෙම ඕක කියලා තියෙනවා. ඒ නිසා හරියට මිනිස්සෙක්ව තේරුම් අරගෙන ඈත ඉඳන් බලලිවර හැමෝම මෙහෙම තමයි ඈත ඉඳන් ලව් කරලා අන්තිමට අමාරු වැටෙන කට්ටිය ඔක්කොම තේරුම් නෑ ඉතින් ඒක නෙවෙයි දුන්නේ 2019.